අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඇග්‍රිබිස් YouTube චැනලේ අද දවසේ අපේ විශේෂඥ සාකච්ඡාව සඳහා අපි ආරාධනා කරේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කුරුඳු පරීක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ජීජී ජයසිංහ මහතා, ආචාර්ය ජයසිංහ මහත්මා. ඉතින් එතුමාත් එක්ක අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වන විට ලංකාවේ විශේෂයෙන්ම කතා බහකට ලක්වෙච්ච මාතෘකාවක් තමයි මේ GI සහතිකකරණය කියලා කියන්නේ. එහෙම නැත්නම් GI certifications කියලා කියන්නේ. ඉතින් ඒකෙදී ලංකාවේ භෝගයක් විදිහට කුරුඳු පමණයි තවමත් මේ GI සහතිකය ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කිරීමට සිටින ලංකාවේ ප්‍රමුඛතම විද්වතා තමයි මම දන්න විදිහට ආචාර්ය ජයසිංහ මහත්මයා. ඉතින් ඒ වෙනුවෙන් අපි YouTube Agribiz YouTube channel එකට ආරාධනා කරා අපිත් එක්ක සාකච්ඡා කරන්න මොකක්ද මේ GI සහතිකකරණය සහ ඒ තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඉතින් අයිබෝවන් ආචාර්යතුමනි, හයි බුවන්, සුබ දවසක්. ඉතින් අපිට කියන්න චරිතුමනි මොකක්ද මේ GI සහතිකකරණය සහ ඒකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා, විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සහ විශේෂයෙන්ම කුරුඳු වගාවට. උදාරක මේ GI ප්‍රොටෙක්ටඩ් GI කියලා කියන්නේ ආරක්ෂිත භූගෝලීය දර්ශකය. එතකොට දැන් මෙතෙන්දී ලෝකේ පුරා යුරෝපීය සංගමය විසින් යම්කිසි වෙළඳ භාණ්ඩවලට ආරක්ෂිත භූගෝලීය දර්ශකය කියන සන්නාමයක් ලබා දෙනවා. එතකොට අපිට මේක ලංකාවේ නුහුරු වුණාට ඉන්දියාව වගේ දකුණු ආසියාතික රටවල්, එතකොට බටහිර රටවල් වල විශාල වශයෙන් මේ GI සහතිකකරණයලත් භාණ්ඩ තියෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි බලමු මේ අර්ථ මොකද්ද මේ GI ප්‍රොටෙක්ටඩ් GI ආරක්ෂිත භූගෝලීය දර්ශකය කියලා කියන්නේ. ඒතර ආරක්ෂිත කියන්නේ මේකට ආරක්ෂාවක් වෙළඳ ලෝකයේ ආරක්ෂාවක් ලැබෙන. ඒ වගේම භූගෝලීය කියන්නේ යම් කිසි ප්‍රදේශයකට සීමා වූ භාණ්ඩයක්. ඒ කියන්නේ යම් කිසි ප්‍රදේශයක නිපදවන භාණ්ඩයක්. ඒ ඊට ආවේණික වූ භාණ්ඩයකට තමයි කියන්නේ. එතකොට දර්ශකය කියලා කියන්නේ මේක හඳුනා ගැනීමේ යම්කිසි ක්‍රමයක්. එතකොට ඒ අනුව තමයි ආරක්ෂිත භූගෝලීය දර්ශක හැටියට හඳුන්වන්නේ. එතකොට ලංකාවේ ගත්තොත් අපිට අවුරුදු 10ක් 15ක කාලයක් රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන රාශියක් සාමූහික ප්‍රයත්නයක් වශයෙන් තමයි කුරුඳු සඳහා භූගෝලීය දර්ශකය ලංකාවට ලැබුණේ 1922 පෙබරවාරි මාසේ තමයි. ඒක අපිට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ප්‍රදානය කෙරුණේ, පිළිගැනීමට ලක් වුණේ. එතකොට දැන් මෙතෙන්දී මේ භූගෝලීය දර්ශක සංගමයේ සහිත භාණ්ඩවල අර මං කලින් කිව්වා වගේ නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක්. එතකොට කුරුඳු සඳහා ගත්තොත් ලංකාව කුඩා භූමියක් නිසා මුළු ලංකාවටම මේක ලැබිලා තියෙනවා. නමුත් වෙනත් භාණ්ඩවලට උදාහරණයක් වශයෙන් ওই ඩාර්ජිලින් ටී වගේ ගත්තොත් ඉන්දියාවේ ඩාර්ජිලින් ප්‍රදේශයේ වැවෙන ටී වලට තමයි මේක දීලා තියෙන්නේ. ඒ වගේම එක එක ප්‍රදේශ වලට ආවේණික විදියට තමයි දීලා තියෙන්නේ. එතකොට මේක මේ GI, එතකොට අපිට ස්ථිර වශයෙන් මේ භූමිය මේක නිෂ්පාදනය වෙන්න ඕන. ඒ වගේම මේකට තවත් මේ භූගෝලීය දර්ශකේ ශක්තිමත් කරන්න ආවේණික විශේෂ සැකසුම් ක්‍රමයක්. ඒ වගේම මේක සම්ප්‍රදායක කර්මාන්තයක් වෙන්න ඕන, සම්ප්‍රදායක භාණ්ඩයක් වෙන්න ඕන. ඒ වගේම විශේෂිත ක්‍රමයකට සකස් වෙච්ච සැකසුම් ක්‍රමයක් තියෙන්න ඕන. ඒ වගේම තවත් අපිට කියන්න පුළුවන් මේකට ඉතිහාසයේ පුරා දිනාගත්ත කීර්ති නාමයක් තියෙන්න ඕන. එතකොට මේ මේ ඔක්කොම සියලුම තත්වයන්, ඒ වගේම රසායනික සහ භෞතික ලක්ෂණ මේකට බලපානවා. මේ සියලුම ලක්ෂණ මේ කුරුඳු කියන භෝගයට, කුරුඳු කියන නිෂ්පාදනයට තියෙන නිසා අපිට අවුරුදු 10-15ක් වෙස වෙලා මේක අපිට ලබා ගැනීමට හැකි වුණා. එතකොට දැන් මෙතෙන්දී මේක හරියට පේටන් බලපත්‍රයක් වගේ, නමුත් පේටන් බලපත්‍රයක් නෙවෙයි. එතකොට පේටන් බලපත්‍රයක් අපි දන්නවා යම්කිසි නිෂ්පාදනයක් නිර්මාණයක් කරාම ඒ නිෂ්පාදකයාට දෙන සහතිකයක්. එතකොට ඒක වෙන කෙනෙකුට කොපි කරන්න බෑ. නමුත් දැන් මේක මේ GI සහතිකයක් කියලා කියන්නේ
මේක නිර්මාණය කරේ එක පුද්ගලයෙක් නෙවෙයි, යම්කිසි සමාජයක් හෝ සමාජ කොට්ටාසයක්, ඒ කොට්ටාසය විසින් තමයි නිර්මාණය කරපු නිසා තමයි මේක එක පුද්ගලයෙකුට දෙන්නේ නැත්තේ. ඒක නිසා මේක දෙන්නේ මේ නිෂ්පාදනය කරන භූමියේ ඉන්න යම්කිසි සංගමයකට, යම්කිසි සමාජයකට තමයි මේක ලබා දෙන්නේ. එතකොට ඇත්තටම මේක ගත්තහම මේ ගුණාත්මයට නිශ්චිත ඔරිජින් එකට, කීර්තියට ලබා දෙන සහතිකයක්. ඒ වගේම මේකේ දෙකක් බලාපොරොත්තු වෙන එකක් තමයි මේකෙන් දෙගොල්ලක් කොට්ටාස දෙකකට වාසි සැලසෙන එකක් තමයි මේ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ට වැඩි මිලක් ලබා ගැනීම තමයි ප්‍රධාන බලාපොරොත්තු. ඒ වගේම තමයි මේක පාරිභෝජනය කරන මේ පාරිභෝගිකයාට නියම ක්වලිටියෙන්, නියම ගුණාත්මයෙන් යුතු ස්තරම් නිෂ්පාදනයක් ලබා ගැනීම තමයි, ලබා දීම තමයි අනිත් බලාපොරොත්තු. එතකොට මේ දෙක අතර තියෙන යම් කිසි ක්‍රියාවලියක් තියෙනවා, මම ඒක පස්සේ විස්තර කරන්න. එතකොට දැන් මේකෙන් ප්‍රයෝජන ගත්තොත් අපිට ප්‍රයෝජන කීපයක් හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් උදාහරණයක් ගත්තොත් භාණ්ඩයකට නීතිමය ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් අපි දන්නවා ලංකාවේ කුරුදු ගත්තොත් සිලෝන් සිනමන් කියන එකට අතීතේ පුරා දිනාගත්ත කීර්ති නාමයක් තියෙනවා. මේක මිස් යූස් කරන මිනිස්සු. දැන් අපි දන්නවා සමහර රටවල මේ කුරුදු ගෙනහිල්ලා වෙනත් කුරුදු වර්ග වන කැසියා සමග මිශ්‍ර කරලා කුඩු කරලා මේක විකුණනවා, මේ සිලෝන් සිනමන් කියලා අපේ නාමය භාවිතය. එතකොට අපිට මේකට නීතිමය පියවර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අනවසරයෙන් මේක භාවිතා කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම මේ නිෂ්පා මේ භූගෝලීය දර්ශක නිෂ්පාදනය කරන සමාජයේ ආර්ථික සමෘද්ධියක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපනයන කිරීම සඳහා මේක දිරිගැන්වීමක් කරනවා. ඉතින් ඒ වගේ දිනාගත් නිෂ්පාදන කීපයක් ලෝකේ තියෙනවා. ඉතින් අපිට තියෙන කුරුඳු විතරයි. එතකොට මේක ඇත්තටම GI කියන්නේ වැඩිමිලක් ලබා දෙන වෙළඳ නාමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙන වෙනස තමයි මේක සම්ප්‍රදායිකයි, පාරම්පරිකයි, විශේෂිත ක්‍රමයක් තියෙනවා. ඒ වගේම මේක කාලයක් තිස්සේ දිනාගත්ත කීර්ති නාමයක් නියෝජනය කරනවා. එතකොට ආචාර්යතුමනි, මේක මේ යුරෝපීය වෙළඳපොළට පමණක්ද බලපෑම තියෙන්නේ GI වල, අනිකුත් ලෝකයේ වෙළඳපොළ වලට GI වල බලපෑමක් නැද්ද? මෙහෙමයි, දැන් අපි මේ GI සන්නාමය දෙන්නේ යුරෝපීය සංගමයේ. එතකොට යුරෝපීය සංගමයේ GI සහතිකය අපි ලබා ගත්තට පස්සේ අපිට අවශ්‍ය නම් පුළුවන් මේ මේ මේක පාවිච්චි කරලා වෙනත් රටවලටත් මේක ලියාපදිංචි කරන්න, ඇමරිකාවට, ජපානයට, ඕස්ට්‍රේලියාවට, ඕනම රටකට මේක ලියාපදිංචි කරන්න පුළුවන්. එතකොට හැබැයි අපිට තියෙන අවාසියක් තමයි දැන් මේ GI, අපි GI බාණ්ඩ වෙනත් රටකට විකුණනවා නම් ඒ රටේ GI බාණ්ඩත් මෙහෙට විකිණීමට අවසර ලබා දිය යුතුයි. ඒක තමයි මේ මේ GI වල තියෙන ප්‍රධානම මේ අපිට අවස මේ අවාසියක් වෙනවා නම් වෙන්න තියෙන ඉඩ. ඒ කියන්නේ බිස්නස් එක පොඩි ප්‍රීටේඩ් වීමක් වෙනව නේද? ප්‍රීටේඩ් වීමක් වෙනවා. දැන් ඒගොල්ලන්ගේ අපි හිතමු වෙන රටක තියෙනවා නම් වෙනත් GI බාණ්ඩ මේ, එතකොට මෙහෙම විකුණන්න අනිවාර්යයෙන්ම නීතිමය අවසරයක් ලබා දෙන්න ඕන අපේම හි විකුණනවා. අන්න ඒ වගේ හැකියාවක් එනවා දෙපැත්තටම මේක ගමන් කරන මේ ක්‍රියාවලිය. මේ සහතිකරණ ක්‍රියාවලිය ගැන ආචාර්යතුමනි අපිට පැහැදිලි කරොත් මොකක්ද ක්‍රියාවලිය, කොහොමද සිද්ධ වෙන්නේ? දැන් මෙහෙමයි, එතකොට මේකේ මේ GI ක්‍රියාවලියේදී අපි දන්නවා දැන් උදාහරණමක් කුරුඳු වලින්ම පටන් ගත්තොත් කුරුඳු නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ පාර්ශවයන් සම්බන්ධ වෙනවා. අපි ඒකට කියනවා වැලියු චේන් එක කියලා, අගේ දාමය. එතකොට මෙතෙන්දී මුලින්ම මේ කුරුඳු නිෂ්පාදනය සම්බන්ධ වෙන්නේ කුරුඳු ගොවියන්. ඊට පස්සේ කුරුඳු ප්‍රාථමික සැකසුම්කරුවන්, අපි කියන්නේ කුරුඳු තැලුම්කරුවන් කියලා. ඊට පස්සේ වෙළෙන්දන්. ඊට පස්සේ ද්විතීක සැකසුම්කරුවන්, ඒ කියන්නේ ස්පොට් මාකට් එකට සුදුසු විදිහට සකස් කරන කට්ටිය. ඒ වගේම එස්පෝර්ටර්ස්ලා. එතකොට මේ පාරිභෝගිකයන් මේ සියලුම දෙනා මේ මේකේ මේ GI ක්‍රියාවලිය පාර්ශව කරුවන් වෙනවා. එතකොට දැන් මෙතෙන්දී මේ සියලු දෙනාම
ගේ විනිවිධ භාවය ඔප්පු කරන විදියට ලිය කියවිලි නිෂ්පාදන ක්‍රියාවලිය විවෘත වෙන්න ඕන. විනිවිධ භාවය අපි ඒකට කියනවා මේ ට්‍රේසබිලිටි කියලා, අනුරේඛණය. හැම ක්‍රියාවලියක්ම කුරුදු දැන් ගොවියෙක් ගත්තොත් ගොවියගේ ඉඩම කොහෙද තියෙන්නේ, එයා කොහොමද කුරුදු වවන්නේ, මේ මොන තත්ත්වයන් යටතේද. මේකේ තියෙනවා මේ GI ක්‍රියාවලියදී අපි යුරෝපා සංගමයේ ලියාපදිංචි වීම වල ඉල්ලුම් කිරීමට පෙර පිරිවිතරයන් අපි සපයන්න ඕන යුරෝපා සංගමයට. මෙන්න මේවා තමයි අපේ නිෂ්පාදන පිරිවිතරයන්. GMP, GAP වගේ ඒවට අදාළ වෙන පිරිවිතරයන් සමූහයක් තියෙනවා. ඒකට අපි කියන Book of Specification කියලා. ඒ පොතේ තියෙන පිරිවිතරයන්ට අනුව තමයි මේ නිෂ්පාදනය කරන්න ඕන. එතෙන්දී ගත්තාම මේ ගොවියට තියෙන යම්කිසි කාර්යයක් කරන්න. එතකොට විශේෂයෙන්ම මේක මේ හොඳ නිෂ්පාදනයක් බවට පත් වෙන්න නම් නිවැරදි ක්‍රමයට වගා කරන්න ඕන. අපි තවත් වචනකින් කියනවා නම් good agricultural practices, නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් අනුව වගා කරන්න ඕන. එතකොට ඒක ඒ විදිහට කරනවා. ඒක ගොඩක් තියෙනවා මෙතන කරන්න ඕන දේවල්. නමුත් සාමාන්‍ය කුරුඳු කර්මාන්තයේ කරන දේවල් අලුත් දේවල් නෙවෙයි. මේකේ විශේෂ තියෙන මේක ක්‍රමවේදයකට අනුව මේක ලිඛිතව වාර්තා තබාගෙන කරන්න ඕන. ඒතර ගොවියගේ පැත්තෙන් ඒ ටික කරන්න ඕන. ඊට පස්සේ ගොවියගෙන් යනවා මේක ප්‍රාථමික සැකසුම් කරුවන්ට. එතකොට මේ ප්‍රාථමික සැකසුම් කරුවනොත් දැන් මම කිව්වා ගොවියා GI සංගමේ ලියාපදිංචි වෙන්න ඕන. එතකොට දැන් අපේ ලංකාවේ GI සංගමය පිළිබඳව දෙන මම ඒක විස්තර පස්සේ කියන්නම්. එතකොට මේ ගොවියා වගේම දැනුම් කරුවන්ගේ විනිවිද භාවය, ඒගොල්ලෝ good manufacturing practices, යහපත් නිෂ්පාදන පිළිවෙත් යටතේ මේක නිෂ්පාදනය කරන්න ඕන, පිරිසුදුව නිෂ්පාදනය කරන්න ඕන. ඒ දැන් අපි GI කුරුඳු වලට නිෂ්පාදන හතරකට තමයි දැනට ලබාගෙන තියෙන්නේ. කුරුඳු කූරු, කුරුඳු කුඩු, කුරුඳු පොතු තෙල්, කුරුඳු කොළ තෙල්. ඒ හතරට තමයි දැන් අපිට ලැබිලා තියෙන GI සහතිකකරණය. ඒ විදිහට කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊගාවට දැන් මෙතනින් ගොවියාතෙන් ගිලිහිලා අපි යනවා මේ ප්‍රාථමික මේ සැකසුම් කරුවාතර. එතනින් සමහර විට යන්න පුළුවන් වෙළෙන්දෙකු අතර. එයත් මේ අපේ ට්‍රේසබිලිටි සිස්ටම් එකට ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම එතනින් ගිහිලා ද්විතීක සැකසුම් කරනවා නම් ඒ ස්ථානය ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම අපනයන කරුවත් මේ GI සිස්ටම් එකට ඇතුළු වෙන්න ඕනේ. මේ ඔක්කොම මේ සියලුම දෙනා වැලියු චේන් එකේ, ඒ කියන්නේ අගේ දාමේ සියලු දෙනා GI ක්‍රියාවලියට ඇතුළත් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි එතකොට අපි අවසාන නිෂ්පාදනයේදී QR කෝඩ් එකකින් මේ සියලුම තොරතුරු පාරිභෝගිකයකට දැනගන්න පුළුවන් විදිහට සටහන් කරනවා. එතකොට අපිට මේක පිටරට පාරිභෝගිකයෙක් තමයි මේක පාරිභෝජනය කරන්නේ. එයාට පුළුවන් මේ කුරුදු නිෂ්පාදනය කරපු මේ සියලුම විස්තර දැනගන්න. කොහෙද මේක කරේ, මොන වාර්තේද, මොන ඉඩමේද, කවදද, කවුද මේක දැන් මේ සැකසුම් කරුවන්, මොන ක්වොලිෆිකේෂන් තියෙන කට්ටියද. විශේෂයෙන්ම මේ කුරුදු සැකසුම් කරුවන් අනිවාර්යයෙන්ම යම් කිසි ආයතනයකින් පුහුණුව ලැබලා තියෙන්න ඕන. විශේෂයෙන්ම NVQ පුහුණුවක් තියෙනවා වඩා හොඳයි. ඒ වගේ සියලුම දේවල් මේක සටහන් වෙනවා. ඒ වගේම දැන් අපිට පුළුවන් කවුරු හරි මේකට රෙජිස්ටර් වෙලා යම් කිසි කෙනෙක් එයා අක්කර 5යි තියෙන්නේ, අක්කර 5න් අපි හිතමු කිලෝ 1000යි කියලා නිෂ්පාදනය කරනවා. එයා කිලෝ 1000ක් 2000ක් එයාට මේ අපනයන කරන්න බෑ. මොකද එයාගේ කැපැසිටි එක අපි දන්න ඔක්කොම සටහන් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පිටරට ගෙන පාරිභෝගිකයෙකුට විමසීමක් කරන්න පුළුවන්. විමසීමක් කරන්න පුළුවන් ශ්‍රී ලංකා ආරක්ෂිත කුරුඳු භූගෝලීය දර්ශක සංගමයෙන් මේ මේ මෙන්න මේ අංකයට ලැබිලා තියෙන කුරුඳු මේ GI කුරුඳුද කියලා විමසීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ස්පෙસિෆිකේෂන් වලට අමතරව ස්පෙસિෆිකේෂන් වලට නොගැලපෙන විදිහට නිෂ්පාදනයක් යවලා තිබුණොත් අපිට නිෂ්පාදනය හැදුවේ කවුද කියලා ට්‍රේස් කරන්න පුළුවන්. අපිට මේක කරන්න පුළුවන්. ඒක නිසා ඉතාම හොඳ පිරිසිදු නිෂ්පාදනයක් තමයි අවසාන පාරිභෝගිකයට අතර ලැබෙන්නේ. නමුත් අපි එකෙන් වැඩිපුර දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ ක්‍රියාවලිය මෙහෙමයි යන්නේ. ඔව් ඔව් විශේෂයෙන්ම ආචාර්යතුමනි එකපාරට
අපිට නිවුස් එකක් ආපුවාම ලංකාවේ පුරුදු GI සර්ටිෆිකේට් උනා කියපම එක පාට් අපිට ඔලුවට එන්නේ ලංකාවේ නිෂ්පාදනය වෙන කරන ඕනම කෙනෙකුට මේ සර්ටිෆිකේට් එක හම්බ වෙන කියලා නෑ. ඊට වැඩිය තව ප්‍රොසෙස් එකක් තියෙනවා නේද? අපිට අපි ඒකත් කියන්නේ කවුරු හරි කුරුදු ගොවියෙක් මේ GI සංගමයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද සහ ඒ ප්‍රොසෙස් එක සහ ඒකට වියදමක් දරන්න ඕනේද උන් ඒ සම්බන්ධයෙන් උත් ඔබතුමා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔව් දැන් මං ඉස්සෙල්ලම මේ GI ලබා ගන්න හැටි පොඩ්ඩක් විස්තර කරලා ඒ ටික කියන්න. එතකොට යම් කිසි භාණ්ඩයකට GI ලබා ගන්න අවශ්‍ය නම් ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන සමාගමක් හෝ සමාජයක් හෝ යම් කිසි කණ්ඩායමක් විසින් මේකට අවශ්‍ය අයදුම් පත්‍රයක් යුරෝපා සංගමේ GI රෙජිස්ට්‍රා වෙත යවන්න ඕන. එතකොට ඒක පළවෙනි සැරේ කරනවා නම් බොහොම අමාරු කාර්යයක්. ඒ විදිහට අපි ඒ ඇප්ලිකේෂන් එක පුරවන විශේෂඥ සහයෝගය ලබා ගත්තා. එතකොට ඒකත් එක්ක අපි ඉදිරිපත් කරන්න ඕන අපේ නිෂ්පාදනයේ තියෙන පිරිවිතරය, කිමිකල් කොම්පොසිෂන් එක මේකේ කොහොමද කරන්නේ, ඉතිහාසය, ඒ ඔක්කොමත් එක්ක මේ ඇප්ලිකේෂන් එක යුරෝපා සංගමයට ඉදිරිපත් කරා. මේගොල්ලෝ එක සලකා බලලා සුදුසු නම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජර්නල් එකේ මේක පබ්ලිෂ් කරනවා. මෙන්න මෙහෙම නිෂ්පාදනයක් ඉස්සරහට එන්න තියෙනවා GI කුරුඳු කියලා. මොනවා හරි විරෝධතා දක්වන්න තියෙනවා නම් ලෝකේ පුරා ඉන්න මිනිස්සුන්ට මේකට විරෝධතාවය දක්වන්න පුළුවන්. දැන් අපේ කුරුඳු සිද්ධියේදී ජර්මන් රජේ මේකට විරෝධතාවයක් දැක්වුවා. සිලෝන් සිනමන් කියන්නේ මේ මේ ලංකාවේ එකක් තියෙන එකක් විතරක් නෙවෙයි, මේ තැන්සේනියා වගේ රටවල් වල තියෙනවා, මැඩගස්කරේ තියෙනවා. ඒ වගේම මේකට භාවිතා කරන්නේ රටේ නම කාලකට ඉස්සෙල් භාවිතා කරපු නම. ඊට පස්සේ අපි විශේෂයෙන් මේකට මතක් කරන්න ඕන අපේ සංවර්ධන මණ්ඩලය තමයි ගොඩක් මේකට මැදිහත් වුණේ, ඇප්ලිකේෂන් එකක් දැම්මේ. ඒක ඊට පස්සේ ඒගොල්ලන්ගේ නීතිඥ මාර්ගයෙන්, බෙල්ජියමේ නීතිඥ මාර්ගයෙන් මේකට උත්තර සපයලා මේක අපි සාධාරණීක කරාට පස්සේ තමයි අපිට මේක හම්බුනේ. කොහොම හරි අපි මේක සිලෝන් කිව්වට, සිලෝන් මේකේ නමින් සඳහන් කරාට, මේක සිනමෝන් සිලනිකම් කියන්නේ ලංකාවේ නමයි කියලා තමයි ඒගොල්ල ප්‍රධාන වශයෙන්ම විරෝධතාවයකට පොයින්ට් එකක් ගත්තේ. අපි එතෙන්ද කිව්වා මේක සිනමෝන් වේරම් කියන්නේ මේක තමයි. ඒ විදිහට කොහොම හරි අපිට මේ අපේ පැත්තට මේක ගත්තා. ඊට පස්සේ අපිට GI සහතිකයේ 2022 පෙබරවාරි මාසෙදි හම්බුණා. ඊට පස්සේ දැන් මේක හම්බුණාට අපිට කෙසේටම GI බ්‍රාන්ඩ් එකක් යවන්න බෑ. එතකොට මේ GI බ්‍රාන්ඩ් නිෂ්පාදනය කරන්න නම් මේ GI බ්‍රාන්ඩ් නිෂ්පාදනය කරන අර මං කලින් කිව්වා වගේ අගේ දාමේ සියලුම දෙනා මේ කුරුඳු සංගමේ, ඒ කියන්නේ ශ්‍රී ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමේ සාමාජිකයන් විය යුතුයි. එතකොට දැන් ඒක ඒකට අපි සමාජිකයන් වෙන්නේ කොහොමද කියලා බලනවා නම් හැම දිස්ත්‍රික්කේම දැන් දැනට දිස්ත්‍රික්ක 10ක කුරුඳු වෙන දිස්ත්‍රික්ක 10ක හෝ 11ක අපි දිස්ත්‍රික් සංගම් පිහිටවල තියෙනවා. එතකොට ඒ දිස්ත්‍රික් සංගම් වලින් එක නියෝජිතය බැගින් එකතු කරලා ප්‍රධාන ශ්‍රී ලංකා කුරුඳු භූගෝල ආරක්ෂිත භූගෝලීය දර්ශක සංගමේ පිහිටවල තියෙනවා. දැන් ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට ඒ සංගමේ සමාජිකයේ විය යුතුමයි. එතකොට සමාජික මුදලක් ගෙවන්න ඕන. එතකොට අපි ඒක ව්‍යවස්ථාවක් තියෙන ව්‍යවස්ථාවට එකඟ වෙන්න ඕන. ඒ ඔක්කොම අපිට ඕන වෙලාවක තොරතුරු සපයන්න පුළුවන්. දැනට ගාල්ල මාතර හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, කෑගල්ල, රත්නපුර, බදුල්ල, ඒ වගේ දිස්ත්‍රික්ක වල. එතකොට තවත් දිස්ත්‍රික්ක තියෙනවා බදුල්ල, රත්නපුර, මට මතක නැහැ, කොහමද දිස්ත්‍රික්ක 10ක් හෝ 11ක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ ඒ ඒ ඒ දිස්ත්‍රික්ක වල ඉන්න දිස්ත්‍රික් සංගම් තියෙනවා. ඒ දිස්ත්‍රික් සංගම් වලට අයදුම් පත්‍රයක් දාලා සමාජික මුදලක් ගෙවන්න ඕනේ. එතකොට සමාජික මුදල මේ සමාජික මුදල කියන්නේ මෙහෙමයි. ඇතුළු වීමේ ගාස්තු රුපියල් 1000ක් ගෙවන්න ඕනේ ගොවීන්ට සහ සැකසුම් කරුවන්ට, ස්පෝටර්ස්ලා වගේ කට්ටියට 3000ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ඇතුළු වීමේ ගාස්තු. ඊට අමතරව හැම වර්ෂයකම ගොවීන්ට රුපියල් 3000ක් සහ අපනයන කරුවන්ටත් රුපියල් 3000ක්
ගෙවිය යුතුයි. නමුත් අපි මේක ඉස්සරහට අඩු කරන්න බලාපොරොත්තු වෙන ව්‍යවස්ථාවෙම සඳහන් වෙච්ච නිසා ඒක අපි දැනට කරන්න බැරි වෙලා තියෙනවා. ව්‍යවස්ථා සංශෝධනය කළා. අවශ්‍ය වුණොත් අපි මේක තවත් පහසු කරන්න, ගොවින්ට ආකර්ෂණය කරගන්න මේක අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙහෙම දුන්නට පස්සේ ඒගොල්ලා සාමාජික සංගමේ සාමාජිකයන් වුණත් ඒගොල්ලන්ට GI කියන එක හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් මේක සංගමේ සාමාජිකයන් වුණාට පස්සේ ඒගොල්ලන්ට අපි කියනවා මෙන්න මෙහෙමයි කුරුඳු ඒගොල්ලන්ගේ දැන් නිෂ්පාදකයෙක් මෙහෙමයි, ගොවියෙක් නම් මෙහෙමයි, වෙළෙන්දෙක් නම් මෙහෙමයි, අපනයනකරුවෙක් මෙහෙමයි, වෙන ඒගොල්ලන්ගේ වෙන වෙනම කාර්යභාරයන් තියෙනවා අපේ ස්පෙසිෆිකේෂන් වල. ඒ කියන්නේ පිරිවිතරයන් අනුව අපි ඒගොල්ලන්ට කියන මෙන්න ඕගොල්ලන්ගේ ඉඩම හෝ කර්මාන්තශාලා මෙන්න මේ විදිහට සකස් කර ගන්න. ඒකට අපි කියන සොයන් විගණනය. තමන් අර පොත බලලා අපේ පුතේ සුත් අරගෙන මේ සොයන් විගණනයක් මගින් තමන්ගේ මේ කර්මාන්තශාලාව හෝ ගොවි බිම හරියට හදා ගන්න ඕන. හදාගෙන අපිට දැනුවට පස්සේ අපි අභ්‍යන්තර විගණනය කියලා එකක් කරනවා. එතකොට අභ්‍යන්තර විගණනය ඉන්ටර්නල් ඔඩිටින් කියලා කියන්නේ අරක සොයන තමම කන්නේ සොයන විගණනය. ඊට පස්සේ සංගමයෙන් කරන විගණනය තමයි ඉන්ටර්නල් ඔඩිට්, එහෙම නැත්නම් අභ්‍යන්තර විගණනය. ඒක කරන්නේ අපි මුල්වටේදී ඒක කරේ අපි අපිට අර විගණන කරුවන් සංගමයෙන් මේ පුහුණු කරගන්න අමාරු වෙන නිසා අපි ඒකට හයර් කරා පිට බාහිර ආයතනයක් කන්ට්‍රෝල් යුනියන් කියන ආයතනය තමයි ඒකට මේ යොදාගත්තේ. සංගමය වෙනුවෙන් තමයි ඒගොල්ලෝ ඒක කරේ. ඊට පස්සේ දැන් අපි සංගමය මගින් විගණනකරුවන් විගණනධාරීන් පුහුණු කරලා තියෙනවා. ඒගොල්ලෝ තමයි දැන් අභ්‍යන්තර විගණනේ කරන්නේ. එතකොට අභ්‍යන්තර විගණනේ තියෙනවා පිරිස පිරි පිරිස පිරික්සුම් ලයිස්තුවක්. ඒක තියෙනවා මෙන්න මේවට තමයි ලකුණු දෙන්නේ. එහෙම ලකුණු දෙන සිස්ටම් එකක් තියෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඒක ලකුණු දීලා අපි ඒ අඩුපාඩු තියෙන ඒවා හදන්න කියලා ඔක්කොම මේ දීලා 75%කට වඩා ලකුණු තියෙන මේ අයදුම් කරුවන්ට ඊකට අපිට සිද්ධ වෙනවා ඊගා විගණනයට එක්ස්ටර්නල් ඔඩිටින්. ඒ කියන්නේ බාහිර විගණනයට යොමු කරන්න. එතකොට බාහිර විගණනය කරන්නේ අපේ ආයතනය නෙවෙයි, අපේ සංගමය නෙවෙයි, බාහිර ආයතනයක්. එතකොට යුරෝප සංගමයෙන් පිළිගත් ආයතනයක් තමයි අපනයන සංවර්ධන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. කලින් මේක කරේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බාහිර විගණනය කරන්නේ. එතකොට ඒගොල්ලෝ බලන්නේ අභ්‍යන්තර විගණනය කරපු ඒ විදියටම මේ ඉඩම තියෙනවාද කියලා. නමුත් දැන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුරුඳු භෝගෙන් අයවින් වෙච්ච නිසා දැන් කරන්නේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් තමයි බාහිර විගණනය කරන්නේ. එතකොට බාහිර විගණනය කළා යම් කෙනෙක් සමත් වුණොත් එතකොට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලියුමකින් දන්නනෝ මෙන්න මේගොල්ල මේ අභ්‍යන්තර මේ GI සහතික පත්‍ර ලබා ගැනීමට සුදුසුය කියලා. එතකොට ඒක දන්වන්නේ කාටද? අපනයන සංවර්ධන මණ්ඩලයට. එතකොට ඒගොල්ල සහතිකයක් නිකුත් කරනවා. මේ අර පෙන්වන ලාංඡනයේ සහිත සහතිකයක් නිකුත් කරනවා අවුරුදු 3කට. කොහොමද දෙක? එතකොට ඒ සහතිකේ ලාභියාට පුළුවන් මේ GI කුරුඳු නිෂ්පාදනය කරන්න. ඒ කරන අතරෙත් අපි සංගමය මගින් වරින් වර බලනවා මේ මේ පිරිවිතරයන්ට අනුව මේක තීරණය කරනවා. එතකොට සමහර විට අපිට මේ ඒ විදිහට නිෂ්පාදනය නොකරනව නම් සංගමය මගින් දන්නනවා අපේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙයාට GI සහතිකය දුන්නට මෙයා හරියට වැඩේ කරන්නේ නැහැ. ඒක නිසා මෙයා මේ ලයිස්තුවෙන් අයින් කරන්න කියලා. එතකොට අධ්‍යක්ෂ ජෙනරාල් වරයා දන්නවා අපනයන කෘෂිකර්ම අපනයන සංවර්ධන මණ්ඩලයට මෙයා GI ලයිස්තුවෙන් අයින් කරන්න කියලා. ඒ දෙකම ඇතුළු කිරීම සහ එකතු කිරීම එකතු මේ අයින් කිරීම කරන්නේ කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ නියෝගය පරිදි අපනයන සංවර්ධන මණ්ඩලය. ඒ විදිහට තමයි GI කුරුදු නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. දැනට තියෙන ප්‍රගතිය කොහොමද ආචාර්යතුමනේ? ගොවීන් සම්බන්ධ නැබරුවක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සතුට කොහොමද තියෙන්නේ? ඔව්, දැනට මම කලින් කිව්වා වගේ මෙමය අපේ ලංකාවේ ඉතින් මේක අලුත් දෙයක්. ඔව්, මේකට ගොවීන් කිරීමට ලොකු මේ
වෙහෙසක් උත්සාහයක් ගන්න ගන්න වෙනවා, වෙනවා. උත්සාහයක් ගන්න වෙනවා මේ ඔක්කොම කියා දීලා පුහුණු කිරීම කළා. එතකොට අපි ඉස්සෙල්ලම කරේ මේ දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධාන 10ක්, ගාල්ල මාතර හම්බන්තොට, කළුතර, ගම්පහ, කොළඹ, රත්නපුර, කෑගල්ල, කෑගල්ල, මදුල්ල, මාතලේ නුවර, නුවර, නුවර මාතලේ, ඒ ඒ දිස්ත්‍රික්ක වල අපි මේ සංගම් පිහිටවල තියෙනවා. එතකොට ඒ සංගම් වලට බැඳෙන්න පුළුවන්. එතකොට ඒ දැනට සමාජිකත්වය අරගෙන තියෙනවා 400ක් විතර කුරුඳු වලට සම්බන්ධ පාර්ශව කරුවන් 400ක් විතර සමාජික මුදල් විතර ආයුධම් පත්‍ර ලබා දීලා සමාජිකත්වය අරගෙන තියෙනවා. ඒනුත් අපි 45කට මේ සහතිකය ලබා දුන්නා මාස කීපයකට කලින්. GI කුරුඳු නිෂ්පාදනය කිරීමේ සහතිකය 45කට පමණ ලබා දුන්නා. නමුත් තවමත් ඒගොල්ලා GI කුරුඳු නිෂ්පාදනය කරගෙන යන යාට මේ තවමත් අපි අඩුපාඩු තියෙනවා. ඇත්තටම තවම GI කුරුඳු කියලා නිෂ්පාදනයක් අපි අපනයන කළා නැහැ. නැහැ. මම හිතනවා මේ අවුරුද්ද අවසානයට කලින් අපි බලාපොරොත්තු වෙනවා GI කුරුඳු යුරෝපා සංගමයට අපනයන කරන්න. ඒ තත්ත්වෙන් තමයි තියෙන්නේ දැනට ප්‍රගතිය. කවුරු හරි ගොවියෙක් කැමැත්තෙන් ඉන්නවා නම් ඔබ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න, කොහොමද සම්බන්ධ වෙන්නේ GI සංගමයත් එක්ක චරිතවල? ඔව්. එතකොට දැන් කෙලින්ම අපේ සංගමයට කතා කරන්න පුළුවන්. එතකොට මගේ අංකයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර දිස්ත්‍රික් සංගම් වලට කතා කරන්න කරන්න පුළුවන්. පුළුවන්. ඔව්, කතා කළා. ඒකෙන් ආයුධ පත්‍රයක් ඉල්ලගෙන ආයුධ පත්‍රයේ පිටපත් දෙකකින් කොපි දෙකකින් අර මේ ඒ ආයුධ පත්‍රයේ තියෙන සල්ලි බඳින්න ඕන මේ ගිණුම් අංකයක් මුලින්ම රුපියල් 1000ක් බැඳලා මේකට ඇතුල් වෙන්න පුළුවන්. 1000ක් බැඳලා ඒ රිසිට් එකත් එක්ක දිස්ත්‍රික් සංගමයට තමයි බාර දෙන්නවා. බාර දෙන්න ඕනේ. හරි හරි හරි. ඒ දිස්ත්‍රික් සංගමයට බාර දුන්නාට පස්සේ ඒගොල්ලන් බලනවා මේක ඇත්ත එකක්ද, කොතනද මේ ඉඩම තියෙන්නේ කියලා ඒගොල්ලන් බලලා, ඒගොල්ලන්ගේ ඒ දිස්ත්‍රික් සංගමයේ සභාපති ලේකම් අත්සන් කළා. ඒ පිටපත් දෙක ප්‍රධාන සංගමයට එවනවා. ප්‍රධාන සංගමයට එවුවාම ප්‍රධාන සංගමයෙන් සමාජික කමිටුවෙන් ඒගොල්ලන්ට සමාජික අංකයක් දෙනවා. එතකොට එයා සමාජික බවට පත් වෙනවා. ඊට පස්සේ එයාට පුළුවන් තමන්ගේ ඒ මේ GI ස්පෙસિෆිකේෂන් අපෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අනුව තමන්ගේ ඉඩම හදා ගන්න පුළුවන්, කර්මාන්ත ශාලාව හදා ගන්න පුළුවන්, අපරායන කරන ඒ කර්මාන්ත ශාලාව ඒ අවශ්‍යතාවයන් අනුව හදාගත්තට පස්සේ මෙතන විශේෂයෙන්ම වාර්තා තබා ගැනීම ඉතාම වැදගත්. ඒක ඉතාම වැදගත්. ගොඩක් විගණනයේ වෙද්දී නොකරපු පේලෙච්ච දෙයක් තමයි මේ වාර්තා තබා ගැනීම. කරන හැමදේම ලියන්න ඕන, ඉනේ දාලා ලියන්න ඕන. ඒවට ෆෝමැට්ස් තියෙනවා, ඒවත් ඔක්කොම දෙනවා. දුන්නට පස්සේ තව ඇප්ලිකේෂන් එකක් තියෙනවා, ඒක පුරවලා දුන්නට පස්සේ මම ඔඩිටර්ට මේ විගණනයේ සූදානම් කියලා අපේ සංගමයට බාර දුන්නට පස්සේ අපේ සංගමයේ අභ්‍යන්තර විගණන නිලධාරීන්ට කියනවා මේක ගිහින් බලන්න මෙයාගේ ඉඩම හරිද කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ රිපෝට් එක ආවම 75%කට වඩා ලකුණු තියෙනවා නම් අපි ඒක යොමු කරනවා බාහිර විගණන අංශයට. ඒ කියන්නේ මේ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට. එතකොට ඒගොල්ලන් බලලා සෑහීමකට පත් වුණා. අපි එතනින් ඒකේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ලිපියකින් දන්නවනේ අපනයන සංවර්ධන මණ්ඩලයේ මෙයා සුදුසුයි කියලා. එතකොට එතනින් සර්ටිෆිකට් එකක් ඉෂුව කරනවා ඒ අදාළ පුද්ගලයාට. ආචාර්යතුමනි, මගේ අවසාන ප්‍රශ්නය, ලංකාවේ තේවගාවටත් මම හිතන්නේ GI සහතිකරණය ගැන මේ වෙනකොට කතා බහක් ඇති වෙමින් පවතිනවා. ඉතින් තේවගාවටත් යොමු වීම, මම හිතන්නේ තේවගාව GI සහතිකරණයට යොමු වීම මෙවැනි විශේෂ වෙළඳපොළ වරප්‍රසාද අපිට ඉදිරියේදී ලබා ගැනීමට හැකියාවක් ලැබේවි. ඇත්තටම අපේ රටේ ගොඩක් ගොඩක් දේවල් වලට GI සහතිකය ලබා ගැනීමට හොඳම විභවයක් තියෙනවා. විශේෂයෙන්ම අපි අවුරුදු ගානක් තිස්සේ නිෂ්පාදනය කරාට අපිට තාම බැරි වෙලා තියෙනවා GI සහතිකයක් ලබා ගන්න. දැන් ඉන්දියාවේ ඩාර්ජිලින් ටී කියලා එතකොට නිෂ්පාදනයක් කරනවා. එතකොට ඒවයි මිල ගණන් බැලුවොත් 50%ක් වගේ මිලෙන් වැඩි හරි
හැම ජීයි නිෂ්පාදනයකම මිල 20% ඉඳලා 50 දක්වා වැඩිවීමක් තියෙනවා. නමුත් මේක එක සැරේටම ඇති වෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. නැත්තම් මිනිස්සු බලාපොරොත්තු වෙනවා අද ජීයි නිෂ්පාදනයක් කළා දෙගුණයකට මේක විකුණ ගන්න. මේ අපි මේ කීර්තිලාමේ දිනා ගන්න ඕනේ. එතකොට අපි එතනදී දිනා ගන්නේදී අපේ ඔරිජින් එක කියනවා අපි. ඒ වගේම අපේ ක්වොලිටිය පෙන්වන්න ඕනේ. පිරිසිදුකමට මේක හදලා මේ එක තත්ත්වේ යොදා ගන්න පුළුවන්. ඉතින් තේ වලට ගන්න පුළුවන් ඇත්තටම. දැන් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම ගම්මිරිස් වලට ගන්න යම්කිසි පළතුරු වලට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ සම්ප්‍රදායක නිෂ්පාදන ලිතු දුම්බර පැදුරු අර මේ ඒ වගේ විශේෂ විශේෂ දේවල් තියෙනවා. ඒවට ලේසියෙන් මේ ජීඑස් සහතිකයට යන්න පුළුවන්. නමුත් මේ ප්‍රොසීඩියර් එක දැනගෙන නොසිටින නිසා තමයි මේක අමාරු. දැන් එකකට ගත්තට පස්සේ අපිට අනිත් ඒවාට දැන් අපි ගොඩක් කලාවට වෙල් කර්මා තමයි අපෙන් යම් යම් ইনফরমේෂන් අපි දුන්නා. මේ ස්පෙસિෆිකේෂන් හදන්න මෙහෙමයි. ඒ වගේ දේවල් අපි දුන්නා. ඉතින් මේක ඉතාලම ලංකාවට ඉතාලම වැදගත්. මම හිතන්නේ අනාගත ලෝකයේදී දියුණු රටවල් අනිවාර්යයෙන්ම ඉස්සරහට ඒගොල්ලෝ ගන්න මේ GI වගේ සහතික තියෙන නිෂ්පාදනය විතරක් කියන ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා. මේ නිකන් ඕනම විදිහකට හදන්නේ මේගොල්ලෝ ගන්නෙ නැහැ. ඉතින් මේක ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම දැන් මේක වගාවන් වලට විතරක් නෙවෙයි. සාරි වලට අරන් දිනවා, කණිජ තෙල් වලට අරන් දිනවා, ලෝහ වර්ග වලට අරන් දිනවා, එක එක කණිජ වර්ග වැලි වලට අරන් දිනවා, අපේ මැණික් වර්ග වලට මේක ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් මේකේ අවස්ථා තියෙනවා. ඉතින් අපි මේක අපි ආරම්භය නිසා තමයි අපිට පොඩ්ඩක් මෙතන පොඩි පසුබෑමක් තියෙන්නේ. මොකද මේක ලංකාවට අලුත්, මේක මේ පිළිබඳ ලංකාවේ විශේෂඥ අඩුයි. ඉතින් ඒ නිසා තමයි මේ මේ විදිහ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසානයට කලින් GI නිෂ්පාදන ටික වෙළඳපොළට දෙන්න ලෝකවල ලොකට අපනේල කරන්න. ඊට පස්සේ මම හිතන්නේ අපිට සමාජිකවත් වැඩි වෙයි. සියලුම දේවල් හරියාවි කියලා බලාපොරොත්තු වෙනවා. ආරම්භයේ තමයි අපිට පොඩි අසීරු ගතියක් තියෙන්නේ. මොකද ලංකාවේ කොවිඩ් මේක පොඩ්ඩක් නුහුරු නිසා. මගේ අවසාන ප්‍රශ්නයත් එක්ක විශේෂයෙන්ම අද දවසේ අපේ සාකච්ඡාව මම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපේ ආචාර්ය ජයසිංහ මහත්මයාණනි. ඔබතුමා මම දන්නවා ඉතා විශාල කාලයක් මේ GI සහතිකරණය සම්බන්ධයෙන් ගැපවීමෙන් කටයුතු කරපු ලංකාවේ විද්වතෙක්. ඉතින් අපගේ ආරාධනාව පිළි අරගෙන මේ කාර්යබහුල දින කීපය තුළ මේ සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් කුරුඳු පරීක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂකතුමන් ජී.ජී. ජයසිංහ මහත්මයාට එග්‍රිබිස් YouTube channel එක වෙනුවෙන් අපි ආරාධනය පිළි අරගෙන මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ තියෙන දැනුම සහ අත්දැකීම් ලංකාවේ අනිකුත් ප්‍රජාව සමග බෙදා හදා ගැනීමට එකතු වීම සම්බන්ධයෙන් එග්‍රිබිස් YouTube channel එක වෙනුවෙන් මම ඉතාමත් ස්තුතිවන්ත වෙන ගම අද දවසේ සාකච්ඡාව අවසන් කරනවා. සෙලු දිනාට සුබ දවසක්. බොහොම ස්තුතියි. කැමති ඕනම කෙනෙකුට අපි උදව් කරන්න ලේසි ඕන වෙලාවක අපිට අමතන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.